කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද ආයිබෝවන් ඔබ හැමට පින්බර සුබ උදෑසනක් පින්බර සුබ දවසක් වේවා අදත් මේ පින්වන්ත හෝරාවේදී කතන්සු ලබතේ පඤ්ඤං ධර්ම සාකච්ඡාවයි මෙසේ ඇරඹෙන්නේ සදහවතුනි අපේ ජීවිතවල අපිට ගුණධර්ම දියුණු කිරීම විනා සතුටු වෙන්නට පුළුවන් කොතෙකුත් දේවල් තිබුණත් ගුණධර්ම දියුණු කිරීමම තමයි මෙලොව යහපත පිණිස වගේම පරලොව යහපත පිණිසත් පවතින්නේ බෞද්ධයන් හැටියට අපිට චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වෙන්නේ බුදුරජාන් වහන්සේ වදාළ උතුම් දහමට අනුගතව ජීවිත ගත කිරීමෙන්මයි. ඇති ඒක නිසා සිහි නුවණින් යුක්තව ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන පංචසේක බල තුල පිහිටා මෙලවින් පරලොවට අරගෙන යන්නට පුළුවන් අනුගාමික නිදාණිය නම් වූ මේ කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් රැස් කරගෙනයි අපි ශක්ති සම්පන්නව ශ්‍රාවකයන් බවට පත්විය යුත්තේ. ඒක නිසා අද දවසේදීත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුපුරුදු ලෙසින් සංයුක්ත නිකායේ සඝාත වර්ගයට අයත් දේවතා සංයුක්තයේ තවත් සූත්‍ර දේශනාවක්. ඉතින් ඒ පිළිබඳව කතා කිරීමට අද දවසේදී අපගේ ධම්මසභා මණ්ඩපයේට සුපුරුදු ලෙසින් වැඩමවා වැඩ සිටින්නේ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ. පින්නති නායක ස්වාමින් වහන්සේව සාදු නාදනම්වා ධම්සභා මණ්ඩපයේට නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමින් වහන්ස අද අපිට කතා කරන්න තිබෙන්නේ දේවතා සංයුක්තයේ 84 වන සූත්‍ර දේශනාව. එහෙම ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස සූත්‍ර දේශන 84ක් කියලා කියන්නේ ලොකු ප්‍රමාණයක්. එහෙම. ඉතින් අපි ඇතැම් සූත්‍ර දේශනා එක වෙලසට අහනකට සීමා නොකොට දවස් 2 3ක් වගේ කතා කරලා තිබෙනවා. එහෙම. එතකොට මේ විදිහට ස්වාමීන් වහන්ස සදහවතුන්ව දැනුවත් කිරීම තුල සදහවතුන් ශ්‍රද්ධාලාභය ලබනවා ප්‍රඥාලාභයත් ලබනවා අද අපිට කතා කරන්න තිබෙන ස්වාමීන් වහන්ස වැස්ස මුල් කොට වදාළ දේශනාව වන වුට්ටි සූත්‍රය අපි ඊගෙන කතා කරමු එහෙම ස්වාමීන් වහන්ස ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි අදත් අපි සූදානම් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් සූත දේශනාවක් සාකච්ඡා කිරීමට මේ දේශනාව තුළ අන්තර්ගත වෙන ධර්මකාරණා තුළින් ධර්මඥානය දිනු කරගන්නා වගේම අපි බලාපොරොත්තු වෙන්නේ මේ සියලුම ධර්මකාරණා වලින් අපේ ජීවිතය සාර්ථක කරගන්න. එහෙම නැත්නම් ජීවිතයට මේ ධර්මකාරණා එකතු කරගන්න තමයි අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ. අපේ ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ කැණි අජිත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ අපි අද කතා කරන්නේ වුට්ටි කියලා කියන සූත්‍ර දේශනාව. වුට්ටි කියලා කියන්නේ වැස්සට. වැස්ස අරමුණු කරගෙන එහෙම නැත්නම් වැස්ස උපමා කරගෙන දේවතාවන් ප්‍රශ්න කිහිපයක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුරුත් එක්ක තමයි මේ සූත දේශනාව ඉදිරියට ගලාගෙන යන්නේ. අපි බලමු දේවතාව කොහොමද බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසන්නේ කියලා. කින්සු උපපතං සෙට්ටං කින්සු නිපතතං වරං කින්සු
පවජමානානං කිංසු පවදතං වරංති. මේ ප්‍රශ්න ටික අහනකොට ළඟින් හිටපු තව දේවතාවෙක් මේවට පිළිතුරු ලබා දෙනවා. ඒ කියන්නේ ඒ දේවතාවාට වැටහෙන විදිහට ඒ දේවතාවාගේ අපි කියන්නේ ලබ්ධිය කියලා වැටහෙන ආකාරයට තමයි ඒ දේවතාවා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ස්වාමීන් වහන්සේ. අපි බලමු ඒ දේවතාව කොහොමද මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නේ කියලා. බීජං උම්පතං සෙට්ඨං වුට්ටි නිපතතං වරා ගාවෝ පවජමානානං පුන්තෝ පවදතං වරෝති. දැන් එතකොට මොනවද මේ ප්‍රශ්න? එක් දේවතාවෙක් අහපු ප්‍රශ්න ටික මොනවද? අනිත් දේවතාවා ලබා දුණු පිළිතුරු මොනවද කියලා අපි ඉස්සෙල්ලම බලමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. නැගෙන්න උන් අතුරෙන් කිමෙක් ශ්‍රේෂ්ඨ වෙනවද? ඒ කියන්නේ ඉහළට ගමන් කරන දේවල් අතරින් උඩට ගමන් කරන දේවල් අතරින් මොනවද ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා දේවතාව අහනවා. අනිත් දේවතාවා ලබා දෙන පිළිතුර මොකක්ද එතකොට? නැගෙන්න උන් අතරින් බීජවලටම ශ්‍රේෂ්ඨත්වෙ දෙන්න ඕනේ කියලා කියනවා. කියන්නේ බීජ වලින් නේ ඒ විදිහට ඒ බීජ රෝපණය වුණාමනේ පැලයක් හැදෙන්නේ. ඉතින් ඒ පැලයක් බවට පත් වෙලා ඊළඟට මහා වෘක්ෂ ඒ විදිහට වෘක්ෂයක් බවට පත් වෙනවනේ. ඒ සමහර පැල ඇටි තියෙනවා. එක එක ප්‍රමාණයක ගස් වර්ග තියෙනවා. ඒ වගේම උස ගස් තියෙනවා. ඉතින් මේ දේවතාවට අදහස් වුනේ මේ ඉහළට ගමන් කරන දේවල් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ පැලවෙන දේවල් කියලා. ඒක තමයි බීජ තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා ඒ දේවතාවාගේ පිළිතුරු උනේ. ඒ වගේම ඊළඟට හෙනුවන් අතුරෙන් කිමෙක් උතුම්ද? මෙන් සුද්ධ සිංහලෙන් හෙනුවන් කියලා කියන්නේ පහළට වැටෙන දේවල්. පහළට වැටෙන දේවල් අතුරින් මොනවද ශ්‍රේෂ්ඨ කියලා අහනකොට අර ළඟ හිටපු දේවතාවා උත්තර දුන්නා, පහළට වැටෙන දේවල් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ වැස්ස කියලා. ඒතර වැස්ස කියලා කිව්වහම කොතනින් පටන් ගන්නවද කියලා කියන්න බැහැනේ. එහෙමයි නේද? ඉතා ඉහළ ඉඳලාම වැටෙන දේවල් අතරින් කල්පනා වුණේ මේ දේවතාවට වැස්ස තමයි ශ්‍රේෂ්ඨ වෙන්න ඕනි කියලා. හිතුවා, කල්පනා කළා වැස්ස තමයි ශ්‍රේෂ්ඨ වෙන්න ඕනි කියලා. ඊළඟට පයින් ගමන් කරන්න උන් අතුරෙන් කවුද ශ්‍රේෂ්ඨ වෙන්නේ? කිංසු පවජමානානං. ඊළඟට අර ළඟ හිටපු දේවතාවා මතක් කළා ගාවෝ පවජමානානං. ගවයෝ තමයි පයින් යන්න උන් අතුරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ. එහෙම ගමන් කරන අය අතරින්. එතකොට ඒ දේවතාවගේ අදහස උන්නේ නැහැ මේ පයින් යන්න උන් අතරින් මිනිස්සු ශ්‍රේෂ්ඨ වෙනවද? ඊළඟට ඒ වටිනා සත්වයෝගේ අතරින් ඉදිරි ශ්‍රේෂ්ඨ වෙන්නේ දෙපා හෝ සිව්පා හෝ බහුපා හරි අපා හරි. එතකොට මේ පයින් යනවා නම් පාදවලින් ගමන් කරනවා නම් ඒ ගමන් කරන උන් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ ඒ විදිහට මේ ගවයෝ කියලා තමයි ඒ දේවතාවගේ අදහස උනේ ස්වාමීන් වහන්සේ. ඊළඟට කිංසු පවදතං වරෝ ගරන්ති. දේවතාව අහනවා මේ කතා කරන්න උන් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ කවුද? ඊළඟට අනිත් දේවතාව අදහස් දක්වනවා පුත්තෝ පවදතං වරෝ. ඒ දේවතාවගේ අදහස උනේ කතා කරන්න උන් අතුරින් පුත්‍රයා තමයි උතුම් වෙන්නේ කියලා. අපි බලමු මේ ප්‍රශ්නවලට ලබා දෙන පිළිතුරුත් එක්ක අපි අටුවාවේ සඳහන් වෙන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. විශේෂයෙන් මෙතෙන්දී අර
ළඟ හිටපු දේවතාවට යම් කිසි විදිහක අවවාදයකුත් කරනවා ස්වාමිනාසේ දේවතාවා. බලමු කොහොමද ඒ අවවාදය ලබා දෙන්නේ කියලා. දැන් පළ ඉස්සෙල්ලම ඇහුවේ උඩට නැගෙන උන් අතුරෙන්නේ. මෙතන සඳහන් වෙනවා බීජං පහළට මතුවන ද අතුරෙන් ධ්‍යාන ධාන්නේ බීජ, එහෙම නැත්නම් බීජ තමයි ශ්‍රේෂ්ඨ වෙනවා කියලා අදහස් කරේ දේවතාවා. එය මතු කල්හි ජනපදය ෂේම භූමියක් බවට පත් වෙනවා. එතකොට අපි දන්නවා ඒ ප්‍රදේශයේ තියෙන දුෂ්කර බව සම්පූර්ණයෙන්ම නැති වෙලා ෂේම භූමියක් බවට පත් වෙන්නේ. ශාස්ත්‍රීක වෙන්නේ. සිය සතා සිව්පාවාට මිනිස්යාන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන්නේ මේ ගස් නිසා. මේ එතකොට ඒකටත් හේතු වෙන්නේ බීජ. ඒතර බීජ නිසා තමයි ෂේම් භූමියක් බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි දේවතාවගේ අදහස උනේ ශ්‍රේෂ්ඨ වෙන්නේ මේ බීජ කියලා. ඒ වගේම මෙතෙන් සඳහන් වෙනවා නිපතතං පහළට වැටෙන ද අතුරෙන් වැස්ස ශ්‍රේෂ්ඨ වෙනවා. ඒතර පහ ඉහළ නිසා පහළටත් වැටෙනවා. ඒ වගේම තමයි ජලය නිසා තමයි මිනිස්යාන්ට පානය කරන්න, ඒ වගේම ජලයෙන් ලැබෙන ප්‍රයෝජන බොහොම උසස් කොට සලකන නිසා තමයි දේවතාවගේ අදහස වුණේ ස්වාමිනාස ඉහළ ඉඳලා පහළට වැටෙන දේවල් අතරින් මේ වැස්ස තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා. මේ වගේම පෘථුවියේ ජීවය රඳාපවතින්නේ ජලය මතයි ස්වාමිනාස. ජලය මතයි. ඒක ඇත්තරම මේ දෙවිවරු ගොඩාක් මිනිස්යන්ට වඩා දන්නවා මේ පිළිබඳව නේ ස්වාමිනාස. දැන් හඳේ මේ වෙනකොට ජලය තිබ්බනම් ස්වාමිනාස මේ තියෙන වර්තමාන කාර්මික දියුණුවත් එක්ක අනිවාර්යයෙන්ම චන්ද්‍රයාමත ජනපද බිහිවීම මේ වෙනකොට ආරම්භ වෙලා. එහෙම ස්වාමිනාස. ජලය නොමැති වීම තමයි සඳමත ජනවාස බිහිවීමට තියෙන ලොකුම බාධාව. බාධාව. එහෙම ස්වාමිනාස. ඊළඟට මෙතෙන් සඳහන් වෙනවා පවජමානානං ජංගම ඌ පයින් ඇවිදින්න උන් අතර ගවයෝ ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා. ඔවුන් හේතු කොටගෙන මිනිස්සු පස්කෝ රසය පරිභෝජනය කරමින් සැපසේ ජීවත් වෙනවා. අපි දන්නවා අදටත් ඉන්දියාවේ ගත්තාම හැම සතෙකුටම වඩා ගරු කරන්න ඇත්තටම ගවයාට. එහෙමයි. ගවයා දේවත්වයෙන් තමයි සලකන්නේ. ගවයාට වාසස්ථාන වෙලා තියෙනෙත් ඒ මිනිස්සු ජීවත් වෙන නිවහනේමයි සමහර වෙලාවට. ඉදිරියේ කණ්ඩ බොන්න දීලා, ඒ වගේම සමහරලාට නිදා ගන්නත් පහසුකම් සලසලා නේ සමනස පුරාත් දේවත්වයෙන් සලකන්නේ මේ ගවයන්ට. සමස අපි ගත්තොත් එහෙම දැන් 70 80 90 දශක දක්වාම අපේ සිංහල බෞද්ධ අයත් බොහෝ සෙයින්ම ගව මස් ආහාරයට ගත්ත ස්වාමිනාස. එහෙම සමනස. නමුත් දැන් මේ අවුරුදු 15ක 20ක ඈත අතීතේ ගියාට පස්සේ ස්වාමිනාස බෞද්ධයන් සහ මුලින්ම ගවමස් අනුභවයෙන් වැළකුණා. එහෙමයි. ගවමස් අනුභව කරන අය මෙන්න මෙහිම කතාවක් ප්‍රසිද්ධී කතා වුණා. එහෙමයි. හරක් මස් කනලා කන්න එපා. එහෙමයි. නැති ප්‍රශ්න ඇති වෙනවා. නැති ආරවුල් හට ගන්නවා. ඈ නැති කෝන්තර හට ගන්න හේතුවක් වෙනවා. එහෙමයි. ඔය මාංශය උයන්ඩ එපා කියලා ඉවරෙලා මේ නිතර මේක කතා වෙන්න පටන් ගත්තා. ඒ වගේම ප්‍රශ්න ඇති වුණා මිනිස්සුන්ට. එහෙමයි. ඒ නිසා ස්වාමීස මේ බොහෝ සිංහල බෞද්ධ ප්‍රජාව ගවමස් අනුභවයේ 100%ක්ම නැති කරලා දෙනවා. එහෙම අර කලගුණ සලකන සමාජයක් බිහි වුණා. බිහිවිච්ච නිසා නේ ස්වාමීනි. නැහැ හැබැයි ඒකෙදි පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේ අපවත් වුණත් උන්වහන්සේ සිහි කරලා අපි පින් දෙන්නට ඕනේ. මොකද අබේ දානමේ පින්කම් වලදී පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේ සම්බෝධියට වැඩම කරපු අලුත සිට ස්වාමීන් වහන්සේ බෞද්ධ නාලිකාව ආරම්භ කරන්නත් බොහෝ කාලයකට කලින් අබේ දානමේ පින්කම් විශාල ප්‍රමාණයක් මේ පින්වි මුල් කරගෙන සිද්ධ කළා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. අපේ අනිකුත් ස්වාමීන් වහන්සලත් එහෙමයි. එහෙම සම්මත. ඉතින් ඒකේ වැදගත්කම තමයි එතකොට අර කළගුණ සැලකනවා කියලා කියන උතුම් ගුණය නේ. එහෙමයි ස්වාමීන්. පැහැදිලිව. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා බුදුරජාන්සේ වදාළේ. කළගුණ දැනගෙන කළගුණ සලකනයි ලෝකේ දුර්ලභයි කියලා. එහෙමයි නේද? එහෙමයි. ඉතින් ඒ නිසා ගවයන්ගෙන් ලබා ගන්න උපකාරය අනිත් සත්වයන්ගෙන් ලබා ගන්නේ නැහෙනේ. ඒ නිසා තමයි දේවතාවා පවා ප්‍රකාශ කළේ මේ පයින් ගමන් කරන්න උන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ
ගවයාය කියලා නේ ස්වාමීන් වහන්සේ. ඒතරද දෙවියන් අතර පවා ඒ කියන්නේ පැහැදිලි අර්ථකථනයක් තිබෙනවා ගවයා ඇවිද යන සත්වයන් අතර හොඳම කෙනෙක් උතුම් කෙනෙක් කියන එක දෙවියන් පවා දරාගෙන හිටියා. එහෙම ස්වාමීන් වහන්සේ. අනිහස මේ දෙවි කෙනා මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ මේ සම්මුති ලෝකයේ දිහා බලලා තමයි මේ පිළිතුරු දෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊළඟට සඳහන් වෙනවා පවදතං කියලා කියන්නේ රජ පවුල මාධ්‍ය ආදී තැන්වල කතා කරන්නන් අතර පුත්තු පුත්‍රයා උතුම්ය හේ මව්පියන්ට අනර්ථයක් ගැන දෙයක් නොකියයි කියලා කියනවා. එතකොට මේ දෙමාපියන්ට අනර්ථයක් ගැනලා දෙන කිසිම දෙයක් දරුවන් පවසන්නේ නැහැ. ඒ කියන්නේ සමහරලාට අපි තමා සමහරලාට අම්මලාට තාත්තලාට මොනහරි අමලා තාත්තලා ගැන දෙමාපියෝ ගැන අර සමාජයේ කොතනක හරි වැරදි විදිහට කතා වෙනවා නම් එතන නැගී සිටිනේ දරුවෝ. එහෙම නේද? එතන නැගී සිටිනේ දරුවෝ. කාගෙත් අම්මලා එකයි කියලා අමලා තාත්තලා එකයි කියලා අම්මලාට තාත්තලාට මුකුත් වරදක් කියන්න එපා කියලා. කියලා ඒ අවස්ථාවේ හැම අවස්ථාවකම නැගී සිටින්නේ දරුවන් මේ සම්මස්. අස අපි ගත්ත දැන් වර්තමානයේ තුල ගත්තහම සම්මස ඇත්තටම දරුවන් අතින් දෙමව්පියන් විවේචනය වෙන අවස්ථා. එහෙම. එමට තියෙනවා. එහෙම. ඒකට එක්තරා පැත්තකින් දෙමව්පියත් වග කියන්නට ඕනේ. එහෙම. කෙසේ වුණත් බුදු දේශනාවේ තියෙනවානේ ඇතුලේ ගිනි පිටට දෙන්නත් එපා පිට ගිනි ඇතුලට ගන්නත් එපා කියන. එහෙම සම්මස. ඒතර දැන් මේ ගෙවල් වල තියෙන දෙමව්පිය දූතරු ප්‍රශ්න සමාජයට ගෙනහිල්ලා. එහෙම. ගමේ ලැජ්ජ වෙන විදිහට කෑකොස්සන් ගහගෙන දෙමෝපියෝ තැන තැන ඇවිද දරුවන්ගේ අගුණ කීයකී ඇද කීයකී. එහෙම. එතකොට ඒ වහලා දරුවොත් කුපිත වෙලා දෙමෝපියෝ ගැන තරහ වෛරී සිතින් දෙමෝපියන්ගේ විවේචනී කර කර ඉඳීමක් ඇතැම් පවුල්වල දක්නට ලැබෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම. ඒත් එහෙම ගත්තට පස්සේ දැන් ඔය අටුවා විස්තරෙන් අපිට ලොකු ගැඹුරු කාරණයක් ඒත්තු ගන්නවා. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට දේවතාවගේ අදහස උනේ ඒ කතා කරන්න වුණ අතරින් පුත්‍රයෝ තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා. එතකොට දැන් අඩුවා විස්තරේ තියෙන්නේ කොහොමද සංසේ ශ්‍රේෂ්ඨ වෙන්න හේතුව? හේතුව ස්වාමීන් වහන්සේ දැන් අර රජපෞල මැද්දේ ආදී තැන්වල කතා කරන්නන් අතර පුත්තු පුත්‍රයා උතුම් වෙනවා. කියන්නේ දෙමව්පියන්ට පරිභව වෙන විදිහට යමක් දරුවෝ කියන්නේ දෙමව්පියතුල වරදක් තිබ්බා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊළඟට හේ මව්පියන්ට අනර්ථයක් ගෙන දෙන දෙයක් කොයි වෙලාවකවත් කියන්නේ නැහැ කියලා කියනවා. එහෙමයි. ඒ නිසා තමයි පුත්‍රෝ ශ්‍රේෂ්ඨ වෙනවා කියලා කියන්නේ. පැහැදිලිව. දැන් අපි ගත්තොත් දේශපාලන ශාස්ත්‍රය යන ස්වාමීන් වහන්සේ ඔක 100%ක්ම ওই විදිහටම තියෙනවා. දැන් දේශපාලනේ ස්වාමීන් වහන්සේ දැන් ලංකාව ගත්තොත් එහෙම පරපුරෙන් පරපුරට පැවතගෙන දේශපාලනයක් තියෙනවානේ. එහෙම ස්වාමීන්. ඒතරේ කිසිම දරුවෙක් කිසිම දියණියක් තමන්ගේ දේශපාලකෙක් වෙච්ච මෞතුමිය ගැන පියාණන් ගැන විවේචනය කරන්නේ නැහැ. එහෙම. කරලා ස්වාමීන් වහන්සේ අහලම නැහැ. එහෙම. ඒ කාරණේට අනුව නම් ඒක ඒ විදිහටම සිද්ධ වෙනව නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතෙන් සඳහන් වෙන ස්වාමීන් වහන්සේ ඊළඟට විජ්ජා උපතතං සෙට්ටෝ මුලින් ආ ප්‍රශ්න අසා අසල සිටි එක් දේවතාවෙක් දේවතාවනි ඔබ කුමක් නිසා මේ ප්‍රශ්නය බුදුන්ගෙන් විමසන්නේද? එහෙම අහනවා. ඊළඟට මම ඔබට කියා දෙන්නෙමි තමාගේ ලබ්ධියෙන් ප්‍රශ්න විසඳීය. එතකොට බුදුරජාණන්සේගෙන් අහන්න ඕනේ නෑ ඕක. මම ඒකට උත්තර දෙන්නම් කියලා පැනලා උත්තර දෙනවා අර දේවතාවා. එහෙමයි. එතෙන්ද කියනවා ඉක්බිති අනිත් දේවතාව ඔහුට මේ විදිහට කියනවා. දේවතාවනි නැසෙන්නක් කියයි. කියන්නේ නැසෙන විදිහට මොකුත් කියන්න එපා. ඒ කියන්නේ ඒ දේවතාවට කියන්නේ මේ විනාශ වෙන්න එපා කියලා එකනේ. ඔව්. නේද? ඒ කියන්නේ මේ කට කියලා කියන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. කටපස්සෙන් කරගන්න කියලා කියන්නේ. ඒක ස්වාමීන් වහන්සේ කියනවා මේ විදිහට. මොකරි බවක් කොමටද කියලා අහනවා. එහෙමයි. එහෙම ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊළඟට දැන් අපිත් ස්වාමීන් වහන්සේ කියන්නේ සාමාන්‍යයෙන් දැන් විස්තර දන්නවා නම් අටුවා ටීකා කුමටද කියලා අහනවනේ. එහෙම තමයි. ඒ විස්තරේ පැහැදිලිවම දන්නවා නම් ආයි ආර් හාර අවුස් අවුස් ඕක මේ ඇඟිල්ලෙන් එන එන කියන්න ඕන දෙයක්ද කියලා අහනවනේ නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතෙන්දී මමම භාග්‍යවත් බුදුන් වහන්සේගෙන් විමසමි කියලා අර ඊළඟට
ඉස්සෙල්ලාම ප්‍රශ්නේ විමසපු දේවතාව බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ඕනේ කියලා තීරණය කරනවා ස්වාමීනි. එහෙමයි. ඊළඟට ඒ කියන්නේ මුලින්ම අර දෙවිවරු දෙන්න අතර කතා දෙබස ඇතිවිලා තමයි පස්සේ භාග්‍යතුන් වහන්සේ බහැදකින් යන්නේ. බහැදකින් යන්නේ ස්වාමීනි. ඊළඟට ඔබ කුමක් නිසා මා වෙනුවෙන් කතා කරන්නෙහිදී නවතා මං වෙනුවෙන් කතා කරන්න ඕනේ නැහැ. ඔයා මං වෙනුවෙන් කතා කරන්න ඕනේ නැහැ. එහෙමයි. මම බුදුරජාණන් වහන්සේගෙන් අහන්නම් කියලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්න ටික අහන්නේ ස්වාමීනි. එහෙමයි. එතකොට අපි බලමු බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුරු කොහොමද කියලා. විඤ්ඤා උපත තං සෙට්ඨා අවිඤ්ඤා නිපත තං වරා සංඝෝ පවජමානානං බුද්ධෝ පවද තං වරෝති. නැගෙන එන්න උන් අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨ වෙනවා. විද්‍යාව කියලා කියන්නේ ප්‍රඥාවට. ප්‍රඥාව තමයි එතකොට ඉහළට යන දේවල් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඊළඟට පහළට වැටෙන දේවල් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ අවිද්‍යාව. එතකොට අවිද්‍යාව තමයි පහළට නැගි පහළට දාන්න ඕනේ. මේ සම්මත අනවබෝධය. අනවබෝධය කියලා කියන්නේ පහළටම දාන්න ඕනේ. ඒ කියන්නේ පාගල දාන්න ඕනේ. ඒක වටිනාකමක් නැහැ කියලා සලකන්න ඕනේ අවිද්‍යාව කියලා කියන එකයි කියන්නේ. එහෙමයි. මේ සම්මත. ඊළඟට පයින් යන්න උන් අතුරෙන් සංඝයා තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා බුදුරජාන්සේ දේශනා කළා. එහෙමයි. ඒකටත් හේතුවක් තියෙනවා. ඊළඟට කතා කරන්න උන් අතුරෙන් බුදුරජාණන් වහන්සේමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කරන සමයයි. එහෙමයි. අපි ගත්තොත් දැන් මේ විද්‍යා විද්‍යා කියන වචන දෙක නම් අපිට මේ බුදු දේශනාවේ නිතරම මුණ ගැහෙනවනේ. එහෙම සම්මා. ස්වාමනාස මේ ජනවසබ සූත්‍රයේදී දීඝනිකායේ එහෙමයි. සනං කුමාර කියන බ්‍රහ්මරාජයා එහෙම එක්තරා පුරපසලසක පොහෝ දවසක තෞතිසාවට වැඩම කරලා සුධර්මා ධම්සභා මණ්ඩපයේදී දෙවියන් නමතන. ඒ දෙවියන් නමතන්නේ මෙහෙමයි. බවත්දී තවද මෙහි එක්තරා පුද්ගලයෙක් මේ කුසලයයි tattu පරිදි නොදනි. එහෙම. මේක අකුසලයයි tattu පරිදි නොදනි. මේක හරිද මේක වැරදිද කියලා tattu පරිදි නොදනි. මේක තමයි පුරුදු කළ යුත්තේ මේක තමයි පුරුදු නොකළ යුත්තේ කියලත් අවබෝධයෙන්ම දන්නේ නැහැ. ඉතින් මේ විදියට ස්වාමීන් වහන්සේ මෙහි සඳහන් කරනවා ඔහු පස්සේ කාලෙක ඒ කියන්නේ ධර්මයක් නැති කාලෙක ධර්මාවබෝධයක් නැතුව ජීවත් වුණා. කුසල් අකුසල් පිම්පව් හොඳ නරක කළ යුතු නොකළ යුතු පුරුදු කළ යුතු නොකළ යුතු දේවල් ගැන අවබෝධ කරගත්තේ නැහැ. සැලකුවේ නැහැ. ඒව ගැන අවබෝධයක් නැහැ. අවිද්‍යාව තුල හිටියා. ඔහු පස්සේ කාලෙක නව ලෞතුරු ශ්‍රී සද්ධර්මයේ අසයි. එහෙමයි. නව ලෞතුරු ශ්‍රී සද්ධර්මයේ අහලා ඒ ධර්මයට අනුලොම්ව ධම්මානුධම්ම ප්‍රතිපදාවට පැමිණ ධර්මයේ මෙනෙහි කරයි. නව ලෞතුරා දහමට අනුලොම් වූ ධර්මයට මම පිළිපන් කෙනෙක් මී. හෙතෙම ආර්ය ධර්මයේ ඇසීමද යෝනිසෝ මනසිකාරයේද ධම්මානුධම්ම ප්‍රතිපත්තිය නිසා මේ කුසලයයි මනාකොට අවබෝධ කරගනි. මේ අකුසලයයි මනාකොට අවබෝධ කරගනි. මේක තමයි වැරදිදී මේක තමයි නිවැරදිදී කියලා මනාකොට අවබෝධ කරගනි. මේක තමයි පුරුදු කළ යුත්තේ මේක තමයි පුරුදු නොකළ යුත්තේ කියලා මනාකොට අවබෝධ කරගනි. මේක ලාමක කරුණක්ය මේක උතුම් කරුණක්ය කියලා කුසල් අකුසල් පිළිබඳව මනාකොට අවබෝධයක් ඇති කරගනි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ අවිද්‍යාව ප්‍රහාණය වී විද්‍යාව උපදී. එහෙනම් අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව උපදින්නම නම් අපි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා කල්යාණ ධර්මය අසන්නට ලැබෙන්නට ඕන. කල්යාණ ධර්මයේ ඇසුනත් ස්වාමීන් වහන්සේ අර නුවණින් විමසීමේ කුසලතාවය ඇති කරගන්න බැරි වුණොත් ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරෙන් කල්යාණ ධර්මය අහලා කල්යාණ කෙනෙක් හැටියට යහපත් කෙනෙක් හැටියට නුවණින් විමසුවොත් ඔන්න ඒ කිනාට ධම්මානදම පටිපදාව ප්‍රකට වෙනවා. ඒ තුලින් තමයි මේ සනං කුමාර මේ බ්‍රහ්මරාජය පවසන්නේ අවිද්‍යාව ප්‍රහාණය වී විද්‍යාව උපදී. මේක තමයි කියනවා ශ්‍රාවකයාගේ නිවන් මඟ ප්‍රකට කරගැනීමේ කාරණය කියලා කියන්නේ. එහෙම සම්මත. විද්‍යාව විද්‍යාව ගැන පැහැදිලි කරනවා. එහෙම සම්මත. එතකොට මෙතෙන්දී අටුවාවේ සඳහන් වෙනවා විද්‍යාව පිළිබඳව. එහි විඥායනු
මාර්ග සතර පිළිබඳව විද්‍යාවයි. එතකොට මේ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. එහෙමයි. දුක පිළිබඳව දන්නාකම, දුක නැති කිරීම, දුක දුකට හේතුව පිළිබඳව දැනගන්න එක, දුක නැති කිරීමෙන් සැනසීමක් ඇති වෙනවායි කියලා කියන එක දැනගන්න එක සහ ඒ සඳහා මාර්ගයක් තියෙනවායි කියලා කියන එක දැනගන්නවා කියලා කියන එක තමයි එතකොට මේ විද්‍යාව කියලා කියන්නේ. ඊළඟට එය ඉහළ නැගෙන්නේ සියලු අකුසල ධර්මයන් මොලිනු පුටා දමලයි කියලා සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒකට එහෙයින් උපතතං සෙට්ටෝ නැගින්න එන්නන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ විද්‍යාව එහෙම නැත්නම් ප්‍රඥාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මතු කරගත යුතු දේවල් අතර ඉහළට නැගින දේවල් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය මතු කර ගැනීම. මතු කර ගැනීම. ඊට මෙහිදී අපි මේ නිතරම කතා කරන සූත්‍රයක් තමයි සුත්ත නිපාතේ අජිත සූත්‍රය. එහෙම ස්වාමීන්. එහි සඳහන් කරන ප්‍රධානම කාරණයක් තමයි ස්වාමීන් වහන්ස මේ ඒ අජිත තරුණයා ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහන්නේ කේනස්සු නියුතෝ ලෝකෝ. ස්වාමීනි මේ ලෝකේ වැහිලා තියෙනවා. මේ ලෝකේ වැහිලා තියෙන්නේ ඇයි? ඒතර බුදුරජාණන්සේ දේශනා කරනවා අවිජ්ජාය නියුතෝ ලෝකෝ. මේ ලෝකේ වැහිලා තියෙන්නේ අවිද්‍යාවෙන්. තසස වැහලා තියෙනවා කියලා කියන්නේ මේ යට වෙලා තියෙනවා කියන එකනේ. ඒතර මෙහි පැහැදිලිවම සඳහන් කරනවා මේ වැහිලා තියෙන දේ ඒ කියන්නේ බිමට දාලා පාගන්න ඕන දේවල් අතර පල්ලෙහාටම දාන්න ඕන දේවල් අතර පල්ලෙහාටම දාන්න ඕන කියන අනවබෝධය. අනවබෝධයේ පල්ලෙහාටම දාලා අනවබෝධයේ පාගල යට කරලා විද්‍යාව තමයි ඉස්මතු කරගත යුත්තේ නේ ස්වාමීන් වහන්සේ. එතකොට මෙතෙන්ද සඳහන් වෙන්නේ අවිද්‍යාව ගැන කියනකොට ස්වාමීන් වහන්සේ අවිජ්ජා සංසාර වට මූලක වූ මහා අවිද්‍යාව. එය පහත වැටෙන්නන් ඊළඟ කිඳා බසින්නන් අතර වරා කියන්නේ උතුම් කියලා කියනවා. එතකොට පහල දාන්න ඕන දේවල් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ අවිද්‍යාව කියලා කියනවා සම්මත. එහෙමයි. එතින්දී එතකොට අවිද්‍යාව කියලා කියනකොට දුක පිළිබඳව නොදන්නාකම, දුකට හේතුව මොකක්ද කියලා නොදන්නාකම සහ දුක නැත කිරීමෙන් සැනසීමක් ඇති වෙනවා කියලා කියන එක දන්නේ නැතිකම සහ ඒ සඳහා මාර්ගයක් තිබෙනවා. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව නොදන්නාකම, පටිච්චසමුප්පාද ධර්මයේ නොදන්නාකම, ඒ වගේම අතීතය, වර්තමානය, අනාගතය කියලා කියන තුන් කාලය පිළිබඳවම නොදන්නාකම කියලා කියන එක තමයි මේ අවිද්‍යාව කියලා සඳහන් වෙන්නේ. දැන් අවිද්‍යා විහෙත අවිද්‍යා උපන්නා කියලා වචනයක් සඳහන් වෙනවා. දැන් බුදුරජාන් වහන්සේට බෝධිසත්වයන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ මේ බුදුකුරු ධර්ම පරිපූර්ණත්වයට පත් කර ගැනීමට එදා මේ නියත විවරණ ලබාගත්තේ දීපංකර භාගතුන් වහන්සේගේ පාදමූලයේදීනේ. එහෙම සමහරු සුමේද තාපසයා හැටියට. එහෙම. නැසෙ එදා ඉඳලා ගෞතම බුදුරජාන් වහන්සේ බවට පත් වෙන දිනේ දක්වාම අසංකේය කල්ප හතරක් මේ විද්‍යාව ඉස්මතු කරගෙන උන්වහන්සේ කැප වෙලා තියෙනවා. එහෙමයි. දැන් අපිට නම් පොත පෙරලලා බලපු ගමන් ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදේ අඥානං කියලා මේ අවිද්‍යාව ගැන විස්තර වෙනවා. එහෙමයි. විද්‍යාව ගැන සඳහන් නැහැ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදේ ඥානං කියලා. එහෙමයි. දැන් අතුර බුදුරජාන් වහන්සේ මේ කරුණු ටික අවබෝධ කර ගැනීමට තමන්ගේ ජීවිතයෙන් කී අවස්ථාවක් වන්දිගේ වත් ස්වාමීනා ජීවිතෙම. එහෙම. ඒක දැන් ඇතමුන් කියනවා ස්වාමීනා සෙමෙන්න මෙහෙම දෙයක්. ඕනවට වඩා හොඳ වෙන්න එපා. එහෙම. ඕනවට වඩා හොඳ කරන්න එපා කියලා කියනවා. එහෙම. ඊටස මට හිතෙනවා මේ ප්‍රකාශය අතිශය පුතග්ජනයි. එහෙම. පොඩ්ඩක් නෙමෙයි අතිශය පුතග්ජනයි. එහෙම. ඕනවට වඩා කරපු අය තමයි බෝසත්වරු කියලා කියන්නේ. එහෙම. ඕනවට වඩා පිහිට වෙලා. ඇතැම් විට ඕනවට වඩා පිහිට වෙලා ස්වාමින්වහන්සේ උන්වහන්සේ ඒ ඕනවට වඩා පිහිට වීම පාරමිතාව බවට පත් කරගත්තා. එහෙම. දැන් කොටින්ම කොච්චර ඉවසුවද කියන්නේ අපි ගත්තොත් එහෙම ශාන්තිවාදී ජාතිකයේදී අර කලාබු රජුරු ඇවිල්ලා අහනවා තගේ ඉවසීම තියෙන්නේ කොහෙද කියලා අහනවා. එහෙම. මගේ ශාන්ති තියෙන හදවතේ කියනවා. සම්සෙ එතකොට වැලමිටෙන් යන්න කියනවා පපුවට. එහෙම.
අනුබේහින ඉවසීම තියෙන මේ මේ හදවතේ මම බලා ගන්නකො හදවතේ කියලා. ස්වාමීන් වහන්සේ එතකොට එච්චර දඬුවම් දෙති කියන අත් කැපුවා පාද කැපුවා ඈ ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම ශරීර අවයව එකින් එක අයින් කරනවා. එහෙම. ඒ තුරත් තරහක් ඇති කරගන්නේ. එහෙම. දැන් සාමාන්‍යයෙන් අපි ඉවසගෙන ඉන්නකොට අනිත් අය කියන්නේ ඔයා එච්චර ඉවසන්න එපා. ඔයාම ඉවසන එක තමයි ඔයාට තියෙන නපුර. ඔයාම ඉවසනකොට ඔයා නිවටේක් කියලා හිතයි. ඔයා බයෙන් ඉවසනවා කියලා හිතයි. එපා ඉවසන්න කියලා කියනවා. ස්වාමීන් වහන්සේ නමුත් මේ බුදු කෙනෙක් වේවා බුද්ධ ශ්‍රාවකෙක් වේවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරා යන ගමනේදී ඕනකට වඩා හොඳ වෙන්න ඕනි. එහෙමයි. ඒ ඕනකට වඩා හොඳ වීමේ ප්‍රතිඵලය තමයි මාර්ගඵලලාභියාගේ බිහිවීම, රහතන් වහන්සේගේ බිහිවීම, පසේ බුදු කෙනෙකුගේ බිහිවීම සහ සම්මා සම්බුදු කෙනෙකුගේ බිහිවීම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාසය. ඇත්තටම මේ බෝසත් පාරමී ධර්මයන් පිළිබඳව අවබෝධ කර අවබෝධයෙන් තමයි ඒක කරන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. අපි ගත්තොත් එහෙම මේ ඇත්තටම සාමාන්‍යයෙන් පසේ බුදුරජාණන් වහන්සේ නමකටත් වඩා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සත්වයාට පිහිට වෙනවනේ. එහෙමයි. සියලු ලෝක සත්වයන්ට පිහිට වෙනවනේ. එහෙමයි. අසංඛ්‍ය ගණන් සත්වයන් දුකින් මුදවාලන්නට මේ බුදුරජාණන් වහන්සේ නමක් පාරමී ධර්මයන් සමතිස්සත් ආකාරයෙන්ම සම්පූර්ණ කරන්නේ නේද? එහෙමයි. සම්මා සම්බුදු කෙනෙක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. එතකොට සාමාන්‍යයෙන් අරිහතුන් වහන්සේ නමකටත් වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමක් ශ්‍රේෂ්ඨ වෙනවනේ. එහෙමයි. නේද? එහෙමයි. අන්න ඒ වගේ පාරමී ධර්මයන් සම්පූර්ණ කර ගැනීම සිද්ධ කරන්නේ තමන්ගේ ඒ විදිහට බෝසත් පාරමිතා ධර්මය අනුව ඒ වගේ එහෙම නැත්නම් අරමුණ අනුව තමයි පාරමී ධර්මයන් සම්පූර්ණ කරන්නේ. දැන් තවත් විදිහකට ගත්තොත් එහෙම දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ මතක් කළානේ අර ඕනෝට වඩා කියලා කාරණේ ඇත්තටම ඕනෝට වඩා කරන්න ඕනේ කියලා නේද? ඕනෝට වඩා ඕනෝට කරන්න ගියාම තමයි දුක කියලා කියන අවබෝධ වෙන්නේ. ඒක දුක අවබෝධ කර ගැනීම ඊටම වැදගත්. එහෙමයි. නේද? දැන් ඉතින්දී අර දැන් මධ්‍යම ප්‍රතිපදාව නේ බුදුරජාන්සේ දේශනා කළේ. මධ්‍යම ප්‍රතිපදාව අනුව ගමන් කරන මධ්‍යම ප්‍රතිපදාව කියනකොට මුණ ගැහෙන්නේ අහුවෙන්නේ ඇත්තටම මේ කියන විදියට අපි හිතමුකෝ කැමතිම දේවල් දකින්න කැමතියි. දැන් ඕනෝට වඩා බලන්න එපා කියලා කෙනෙක් කියන්න පුළුවන් නේද? ඕනෝට වඩා ලස්සන දේවල් පස්සේ යන්න එපා කියලා කෙනෙක් කියන්න පුළුවන් නේ. ඕනෝට වඩා බලන්න ගිය කෙනෙක් තමයි ඒ ඕනෝට වඩා බලන්න ගිහිලා දුක දන්නේ නේද? ඊළඟට ඕනෝට වඩා අහන්න ගිය කෙනෙක් තමයි දුක වැටෙන්නේ. දැන් ඕකට හේතුව තමයි එහෙම අර ඒක තමයි අතන පාරමී ධර්මය සම්පූර්ණ කරගන්නවා කියලා කියන්නේත් නේද? පාරමී ධර්මය සම්පූර්ණ කරගන්නවා කියලා කියන්නේත් ඒකමයි. ඉතින් ඒ නිසා අපි ගත්තාම දැන් දන් දීම ගත්තාම දන් දන් දෙන එකේ දන් දීමේ උච්චතම අවස්ථාවට එනවා. උපභෝග පරිභෝග වස්තුන් දන් දීලා ඊළඟ ශරීර අවයවත් දන් දීලා ඊළඟ ජීවිතයත් දන් දෙනවා. එහෙම. ඒතර මේ ඕනෝට වඩානේ ඒකට ඕනෝට වඩා කියලා කියන කාරණේත් එක්ක ඇත්තටම අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා දෙන්න. ඒ නිසා සමාජයේ මිනිස්සු ඕනෝට වඩා කියන වචනේ දාන්න තමන්ට එක කරගන්න බැරි නිසා. දැන් මට ඉවසන්න බැරි නම් එහෙම. දැන් ස්වාමීන් වහන්සේ නම් ඉවසන්න මං කියනවා. ස්වාමීන් වහන්සේ ඕනෝට වඩා ඉවසන්න එපා. එහෙම. ඒතර එහෙම මම කියන්නේ මට ඉවස ගන්න බැරි නිසා. දැන් නමුත් ඉවසීම කියන එක ගුණයක්. ඒක කොච්චර ඉවසුවත් වටිනවා නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. ඒතකොට ජීවිත පරිත්‍යාගයෙන් එක කල යුතුයි කියලා කියන එක තමයි පැහැදිලිවම. බුදුරජාණන්සේ දේශනා කළේ. එහෙමයි. ඒතකොට ජීවිත පරිත්‍යාගය කියලා කියන එක ඇත්තටම මේ ජීවිතය ගැන අවබෝධ කරගන්න පුළුවන්කම ලැබේ. ජීවිතය ගැන අවබෝධ කරගන්න එහෙම නැත්නම් අර ප්‍රාණයක වටිනාකම ප්‍රාණයක ජීවිතයක වටිනාකම වැටහෙන්න හේතුව තමයි වැටහීමට ඌමනාව තමයි අනාත්ම ලක්ෂණය අවබෝධ කරගන්න එක. එහෙමයි. නේ සම්මත. එහෙම නැත්නම් ඇත්තරම ජීවිතයේක වටිනාකම තේරෙන අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒකේ ඌමනාව තමයි. එතකොට අනාත්ම ලක්ෂණය දකීමේ ඌමනාව. එහෙමයි. නේ සම්මත. නේ සම්මත. අපි දැන් අර ඕනට වඩා කියන වචනේම තවදුරටත් දැන් අපි ගත්තොත් එහෙම දීර්ඝ කරලා දැන් දන් දීම කියන එක උන්වහන්සේ දැන් අර වේලාම සූත්‍රයේ සඳහන් වෙනවා ස්වාමීන් වහන්ස මේ ආහාර පාන විතරක් වස්ත්‍ර විතරක් දන් දුන්නා කියනවා. මේ නජ්ජෝ මජ්ජේ විස්සන්දති. ඒ කියන්නේ ගඟක් ගලනවා වගේ කියනවා. එහෙමයි. දැන් ඇත්තු අශ්වයෝ අශ්ව කරත්ත කන්‍යාවන් ඒ වගේම රිදී පුරෝපු රත්‍රම් පාත්‍ර රත්න පුරෝපු රිදී පාත්‍ර කියලා 84,000 දන් දෙනවනේ සංඛ්‍යාත්මකව. එහෙමයි. ආහාර පාන වස්ත්‍ර විතරක් ගඟ ගලනවා වගේ කියනවා.
වෙලාම බමුණා වෙලා අපගේ භාගතුන් වහන්සේ පෙරුම් පුරනකොට බෝධිසත්වයේ කැටියට ඒ විදිහේ මහා පිංකම් කරගෙන තිනවා. ඒ කියන්නේ ඕනෝට වඩා සීමාව ඉක්මවා පිංකම් කරලා තිනවා. ඒ සීමාව ඉක්මවා ඒ ගුණ පිරීමේ ප්‍රතිඵලය තමයි සම්මා සම්බුදු කෙනෙක් බවට පත් වීමට හේතු වුනේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම බුදුරජාණන් වහන්සේ නමක් වුණත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් අරහතුන් වහන්සේ නමක් වුණත් ලෝකයෙන් එතර වෙන්නේ. එහෙම. ඒතර මේ ලෝකය ලෝකයේ තුල තමයි ඕනෝට වඩා තියෙන්නේ. නේද? ඕනෝට වඩා ඕනෝට වඩා කියලා කියන එක ඉක්මෝ යන්න නම් ලෝකයෙන් එතර වෙන්න ඕනේ. එහෙමයි. ලෝකේ ලෝතුරු සුවේ උදා කරගන්න නම් ඕනෝට වඩා වෙන්න ඕනේ කියන එක තමයි. එහෙමයි. අදහස වෙන්නේ නේ සම්මත. එහෙමයි. සම්සප් ඊළඟ කාණයට යමු වෙමු. දැන් දෙවි කෙනා ඇහුවනේ ඇවිද යන අය අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ කවුද කියලා. එහෙම සම්මත. ඒතර අර අපරාදේවතා අර අතිරේක දෙවියා අර යහළු දෙවියා කිව්වනේ ඇවිද යන අය අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ ගවයා කියලා. එහෙම. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඇවිද යන අය අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ ආර්ය සංඝයා තමයි කියලා. එහෙමයි. ආර්ය සංඝයා තමයි ඇවිද යන අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ. එහෙම සම්මත. එහෙම සම්මත. එතකොට පවජමානානං පයින් ඇවිදින්න ඇවිදින්නන් අතර ජංගම ඌවන් අතර පුණ්‍යක් ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨ භූත වූ මහා සංඝයා උතුම්ය. උන්වහන්සේ ඒ ඒ තැන දැක පහන්සිත් ඇති කරගත් සත්වයෝ සැපතට පැමිණෙත්. ඒ කියන්නේ පයින් වඩින ස්වාමීන් වහන්සේ දෙන ස්වාමීන් වහන්සේ දැකීමෙන් පවා නතර වෙන්නේ කොහෙද? උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම දක්වාම ඒ දැකීම ඒ දර්ශනය ශ්‍රේෂ්ඨ වෙනවා කියලා කියන නිසා තමයි සංගය දැකීම ඉතාම වටින්නේ කියලා මුලින්ම දේශනා කළේ. සම්ස් දැන් ඇවිද යන අය අතර දැන් ආර්ය සංගය ශ්‍රේෂ්ඨ කියලා මට මතක් වුණේ ඇත්තටම මිහිඳු මහ රහතන් වහන්සේ. එහෙමයි. දැන් මිහිඳු මහ රහතන් වහන්සේ ඇත්තටම දඹදිවට වෙලා පිය රජාණන් වහන්සේට ගිහිලා උන්වහන්සේගේ සුඛ විහරණයේ පිණිස සහෝදර සබ්‍රාහ්මචාරින් වහන්සේලාත් එක්ක උන්වහන්සේ ඇත්තටම ඉඳ තිබ්බනම් මේ වගේ ඇත්තටම මේ රටකට ඇවිල්ලා චාරිකා කරන්න අවශ්‍ය වුණේ නැහැ. එහෙම සම්මත. අවශ්‍යතාවයක් ඇත්තටම තිබ්බේ නැහැ. නමුත් අපේ ඉරණම ලියවිලා තිබෙ මිහිඳු මහ රහතන් වහන්සේ හරහා අපිට ධර්මයේ ලැබෙන්නයි. එහෙම. උන්වහන්සේගේ මේ පැමිණීම කොච්චර අපිට මේ වටිනවද කියලා කියන්නේ උන්වහන්සේ ආපසු ඉන්දියාවට වැඩම කළා නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම. උන්වහන්සේ ලන්දිවට වැඩම කරලා ආපහු ඉන්දියාවට ගිහිල්ලා නැහැ. එහෙම. සංගමිතා මහ රහත් තෙරණිය ලංකාවට වැඩම කරලා ආපහු දඹදිවට ගිහිල්ලා නැහැ. මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනුවන් පෑවේ අපේ ලක්දිව තලයේ. එහෙම. ලක්ධරණි තලයේ. ඒතකොට සංගමිත්තා මහ රහත් තෙරණිය පිරිනුවන් පෑවෙත් අපේ ලක්ධරණි තලයේ. එහෙම. ඒතර උන්වහන්සේලා අපිට ජම්බුද්වීපයෙන් ශ්‍රී ලංකා ද්වීපයට යමක් අරගෙන ආව මිසක් එහෙම නූල් පොටක දෙයක්. එක වැලි කැටයක දෙයක් මේ රටෙන් පිටරට අරගෙන ගියේ නෑ වෙන රටකට. එහෙම. නමුත් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ 1550දී 1555දී මේ රටේ පෘතුගීසියාව. එහෙම. එතකොට 697 වගේ පෘතුගීසි මේ රට දාලා යනකොට 700 ගණන් වල මුල් භාගයේ තමයි ලන්දේසි මේ රටට ආවේ. ඒතර 1805 වෙනකොට බ්‍රිතාන්‍ය ජාතික මේ රටට ආවා. ඒතර ඒ පිරිස අවුරුදු 443ක් 505 ඉඳලා 948 දක්වා අවුරුදු 443ක් අපේ තියෙන ස්වභාවික සම්පත් බොහෝමයක් විනාශ කරලා අපේ තියෙන වටිනා මාණික්‍ය පුරාණ පුස්තක පැරණි දේවල් ඔක්කොම ඒ අයගේ රටට අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ වෙනවම කෞතුකාගාරවල අදත් තැන්පත් කරගෙන ඉන්නවා. බුද්ධිමය දේපළ සියල්ලක්ම ඒගොල්ලෝ ළඟ තමයි තියෙන්නේ. එහෙම. ඒතර ස්වාමීන් වහන්සේ මිහිඳු මහ රහතන් වහන්සේ සංගමිතා මහ රහත් තෙරණිය මිහිඳු මහ රහතන් වහන්සේ සමග වැඩම කරපු අනිත් උතුමන් වහන්සේලා තමන්ගේ මව් රටට දඹදිව තලයට කිසි දෙයක් අරගෙන ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සියලුම දේවල් අපිට ලබා දුන්නා. ස්වාමීන් වහන්සේ කලා ශිල්පීන් 18 පොලකින් අරගෙන ඇවිල්ලා තියෙනවා. අපේ රටේ මේ සංස්කෘතිය ගොඩනගන්නේ ඒ සංස්කෘතිය තමයි අදටත් අපිට තිබෙන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ අපි ගත්තාම ඇවිද යන අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ ආර්ය සංඝයා කියලා කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ තමයි ඒ චාරිකාව ශ්‍රාවක සංඝයාට කරන්න කියලා අනුශාසනා කළා නේද වදාලේ. නේ ස්වාමීන් වහන්සේ. දැන් පළවෙනි වස් කාලේ අවසන් වෙලා මේ වගේ කාල සමයේදී චරිත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේවමනසණ කියවනේ. එහෙම. ඒතකොට ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ තමයි කියන්නේ මහණිය ඔබ චාරිකාය වඩින්න.
දෙවියන් මිනිස්සුන්ට අනුකම්පාවෙන් හිතසුව පිණිස ධර්මයේ දේශනා කරන්න. ඒ ඇයිට නිවන්මක පෙන්වන්න කියලා නේ ස්වාමීන් වහන්සේ. දැන් වුණත් වර්තමානයේ වුණත් ස්වාමීන් වහන්සේ ඇත්තටම වාහනයකින් ස්වාමීන් වහන්සේ නමක් වඩිනවට වඩා නේද? එහෙමයි. වාහනයකින් වඩිනවට වඩා පයින් ගමන් කරන ස්වාමීන් වහන්සේ නමක් වුණාම අනේ මේ දුරමඟ ගෙවාගෙන පයින් වැඩියන්නේ කියලා විශේෂ සැලකිල්ලක් තියෙනවා. එහෙමයි. නේද? විශේෂ චිත්ත ප්‍රසාදයක් තියෙනවා. චිත්ත ප්‍රසාදයක් තියෙනවා. ඒක අපි හැමෝම පොදුවේ මොන විදිහේ වාහන පරිහරණය කරත් අපි පිළිගන්න ඕනේ. එහෙමයි. නේද ස්වාමීන් වහන්සේ? එහෙමයි. ඉතින් ඒ වගේ දැන් ඇත්තටම මේ මොන දුෂ්කරතා මැද වුණත් අපි කියනවානේ ගොඩාක් දුරේ ඉඳලා ඈත ඉඳලා ස්වාමීන් වහන්සේ වැඩියන්නේ කියලා අපි කියනවානේ. නේද? ඒක තේම. වාහනයක වැඩම කළත් පයින් වැඩම කළත් වෙනසක් නැහැ ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත කෙනාගේ. එහෙමයි. ඒ වගේ ගමන් කිරීම තමයි ඒ තමයි වැදගත් වෙන්නේ. අර ඒ ගමන් 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 කරන කරන්න උන අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ මේ ගමන කෙලස් පුරවා ගන්න කෙලස් රැස් කරන ගමනක් නොවන නිසා. එහෙමයි. නේ සම්මත. එහෙමයි. ඒ ගමන සෑම ගමනක්ම ඒ විදිහට සංඝයාගේ හැම ගමනක්ම උපයෝගී කරගන්නේ විශේෂයෙන්ම කෙලස් නැති කරන ගමනක් බවට පත් වෙන නිසා. ඒ කියන්නේ ලෝකයා සනසමින් යන ගමනක් මිසක් ලෝකයා වනසමින් යන ගමනක බුදුරජාණන්ක ශ්‍රාවකයන් නිරත වෙන්නේ නැහැ කියන එකත් අපි මේ වෙලාවේදී මතක් කරනවා නේ ස්වාමීනි. එහෙම සම්මත. එතකොට තමන්ගේ පැත්තෙන් තමන්ගේ ආධ්‍යාත්මික සුවය උදා කර ගැනීම සහ ඊළඟට ශ්‍රාවක ජනතාවගේ සුව පහසුව සඳහා සුඛය සැපේ පිණිස තමයි ඒ ගමන් කිරීම සිද්ධ වෙන්නේ ස්වාමීනි. ස්වාමීනි දැන් අර ගමන් කරන අය අතර ශ්‍රාවක සංඝය ශ්‍රේෂ්ඨයි කියනවා මට මතක් වුණා. මගේ සහෝදර ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා ඇමරිකාවේ ටෙක්සාස් වල. එහෙම. උන්වහන්සේ පොඩි පන්සලක් කරගෙන යනවා. එහෙම. දැන් මේ කොරෝනා වසංගතයේ උද්ගත වීමත් සමගම අර මාර්තු වගේ වෙනකොට බොහෝ ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ ඒ මෙඩිටේෂන් සෙන්ටර්ස් වලින් ස්වාමීන් වහන්සේ ඔක්කොම ලංකාවට ආවා. ස්වාමීන් වහන්සේලා කීප නමක් ඉතුරු වුණා. ඒතකොට දායක පවුල් මේ වෙනකොට ටෙක්සාස් ඇතුළු ප්‍රාන්ත කීපකේ ඉන්න දායක පවුල් ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නවලු. ආගමික කටයුතු සිද්ධ කරගන්න බැරුව මොකද සුපුරුදු පරිදි තෙරුවන් වන්දනා කිරීම සතියන්තේ භාවනා වැඩසටහන් පොයට සීල වැඩසටහන් එහෙම පැවැත්විලා තියෙනවා. දැන් මේ හැම එකක්ම මාස 6කට අධික කාලයක් ඇනහිටලා තියෙන නිසා අර දායක පවුල් ඇත්තටම හරි අසරණතාවයකට අපහසුතාවයකට පත් වෙලා ඉන්නවලු. ආගමික කටයුතු සිද්ධ කරගන්න බැරුව දැන් ඒ කියන්නේ මාධ්‍ය තුලින් අපි ඒ ඇත්තන්ගේ නිවෙස් වලට යනවා බෞද්ධ මාධ්‍ය ජාලය තුල අනිකුත් මාධ්‍ය ජාලවලි. නමුත් අර ස්වාමීන් වහන්සේ නමක් සම්මුඛව සජීවීව මුණ ගැහෙනවා වගේ ඇති වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. ඒතරී ස්වාමීන් වහන්සේ කිව්වා දැන් මේ දවස්වල සූම් තාක්ෂණයෙන් අන්තර්ජාලය ඔස්සේ ස්වාමීන් වහන්සේලාව සම්බන්ධ කරගෙන ඒ අයගේ හිත සනසන්නට ඒ අයට ධර්ම දේශනා පවත්වනවා කියලා. එහෙම සම්මත. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා මෙවැනි ව්‍යාකූල භයානක වටපිටාවක් තුලත් දායකයන්ගේ සිත් සතන් ධර්මයෙන් පොබුදුවන්නට ලොකු කැපකිරීමක් කරනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් සම්මස. එතකොට පළවෙනි දේවතාවාගේ අදහස ප්‍රශ්නේ බවට පත් වුණා. පයින් යන උන් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ කවුද කියලා. ඊට පස්සේ ළඟ හිටපු දේවතාව අදහස් දක්වා පයින් යන උන් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ ගවයායි කියලා. ඊළාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ විදිහට සංඝයා තමයි පයින් යන උන් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා. එහෙමයි. ඉතින් අපි ගත්තොත් එහෙම පිණ්ඩපාතය සඳහා වැඩම කළත් නේද? පිණ්ඩපාතය සඳහා වැඩම කළත් අනිකුත් අවශ්‍යතාවයක් සඳහා වැඩම කළත් මේ හැම අවශ්‍යතාවයක්ම සපුරා ඒ ගමන් කිරීම සිද්ධ කරන්නේ කෙලෙස් නැති කිරීම සඳහාමයි කියන එක නිසා තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ සංඝරත්නයේ ගමන් කිරීම ඉතාම වැදගත් කියලා. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ තමයි එතකොට කතා කරන්න උන් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ කවුද කියලා අහනවා. කතා කරන්න උන් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ කවුද කියලා අහනකොට ළඟ හිටපු දේවතාව අදහස් දක්වා ළඟ ඉන්න උන් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ පුත්‍රයායි කියලා. නේ සමස්. පුත්‍රයායි කියලා කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි ඊළඟට බුද්ධෝ කවර ආකාරයේ පුතකු හෝ අන්‍යෙකු හෝ වේවා කතා කරන අය අතුරින් බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙනවා කියලා බුදුරජාණන් දේශනා කළා. උන්වහන්සේගේ ධර්ම දේශනාවට පැමිණ නොඑක් දහස් ගණන් ප්‍රාණීන් හට
බැඳුම් වලින් මිදිලා නිර්වාණ අවබෝධය ළඟා කරගන්න පිළිවන්කම ලැබෙන නිසා තමයි ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ වදන බුද්ධ වචනයේම ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ අංගුත්තර නිකායේ අග්ගප්පසාද සූත්‍රයේදී භාගතුන් වහන්සේ බුදුවරු පිළිබඳව හරි අපෝරු විග්‍රහයක් කරනවා. මේ බුදු කෙනෙක් ගැන සිත පහදව ගත්තට පස්සේ එහෙම මොන වගේ ප්‍රතිඵලයක්ද ලැබෙන්නේ යනවද? මෙහි සඳහන් කරන ස්වාමීන් වහන්සේ යාවතා භික්කවේ සත්තා අපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා සංඤිනෝවා අසංඤිනෝවා නේව සංඥා නාසංඤිනෝවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධ යේ භික්කවේ බුද්ධේ පසන්නා අග්ගේතේ පසන්නා අග්ගේ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති කියලා ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ යම් තාක් සත්වයන් ඉන්නවද අපදාවා පාද නැති දීපදාවා පාද දෙකක් ඇති චතුප්පදාවා සිව්පා බහුප්පදාවා බහුපා වේවා රූපිනෝවා රූපවත් සත්වෙක් වේවා අරූපිනෝවා අරූපි සත්වෙක් වේවා සංඤිනෝවා අසංඤිනෝවා හඳුනා ගැනීම ඇති හඳුනා ගැනීම නැති නේව සංඥා නාසංඤි සත්වෙක් වෙන්න පුළුවන් ඒ වගේම ඒ සියලු සත්වයන් අතර තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේ තමයි කියනවා අග්‍ර ශ්‍රේෂ්ඨ වෙන්නේ ඒ සම්මා සම්බුදු කෙනෙක් නිසා උනස් දේශනා කරනවා යේ වික්කවේ බුද්ධේ පසන්නා එහෙම බුදු කෙනෙක් ගැන මහණෙනි යම් කෙනෙක් පැහැදුනොත් අග්ගේතේ පසන්නා අග්‍රම කිනාටයි පැහැදුනේ අග්ගේ කෝපණ පසන්නා නම් අග්ගෝ විපාකෝ අග්‍රම උත්තමයාට පැහැදුනාට පස්සේ අග්‍ර ප්‍රතිඵල අග්‍ර විපාක ලැබෙනවා කියනවා ඉතින් මේ අග්‍ර විපාකවල උතුම්ම ප්‍රතිඵලය තමයි අරහත්වයෙන් පිරිනිවන් පාන්නට ලැබීම එහෙනම් මේ පිට ලැබෙන ප්‍රතිඵල තමයි තින් සෝතාපන්න වෙන්නට සකෘදාගාමී වෙන්නට අනාගාමී වෙන්නට සුගති උප්පත්තිය ලබන්නට මනුලෝ ඉපදුනත් මහා අනුභාව සම්පන්න වන්නට මිහිරි ස්වරයක් ඒ වගේම ආනුභාව සම්පන්න රූපකායක් ඒ වගේම පරිවාර සම්පත්තියක් උසස් සමාජ තත්වයක් මේ හැම එකක්ම බුදු කෙනෙකුට පැහැදුනට පස්සේ පුණ්‍ය විපාක හැටියට කර්මාන් රූපීව ලැබෙනෝ නේ ස්වාමීනි. ඒ කියන්නේ හැම කෙනාගේම ප්‍රේමනාප කෙනෙක් බවට පත් වෙන එක. වචනයේද, දර්ශනයේද, ක්‍රියාවද හැම ආකාරයකින්ම කෙනෙක් පැහැදෙන ආකාරයට පත් වෙන්න පැත්වීමට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අනුගමනය කිරීම නේ ස්වාමීනි. පැහැදිලිවම. එහෙමයි. ඉතින් ස්වාමීනි අද දවසේදී ඇත්තටම අපිට කතා කරන්න තිබෙන දේවල් තවත් ඉතුරු වෙලා තිබ්බත් අපි ඊළඟ වැඩසටහනේදී ඒ බව කතා කරන්නට ඔබට ඔබව දැනුවත් කරමින් අදත් අපේ වැඩසටහන සමාප්තියට පැමිණ තිබෙනවා. ඉතින් අද දවසේදීත් අපගේ ධම්මසභා මණ්ඩපයේට වැඩමවා වැඩසිටිමින් සූත්‍ර පිටකයට අනුව ඒ වගේම අටුවා සහිතව ධර්මයෙන් කරුණු පහදා දීපු කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජනීය නායක ස්වාමින් වහන්සේට නමස්කාර පූරකව පින් දෙන අතර අපගේ උතුම් ගුරු දේවයන් වහන්සේලාට මහෝපාද්‍යයන් වහන්සේලාට සමස්ත ත්‍රිනිකායක මහා සංඝ රත්නයටම අපගේ ගෞරවාදර වන්දනාව වේවා නමස්කාරය වේවා මහා සංඝ රත්නය චිරාත් කාලයක් යෙහෙන් වැඳෙත්වා කොරෝනා වසංගතයෙන් අත් මිදී ලෝකේ පුරා සැරිසරා වඩමින් ලෝකයාව අමා නිවණින් සනසවන්නට මහා සංඝ රත්නයට යෝධ බල යෝධ වීරිය ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 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 එමෙන්ම ශ්‍රාවක සංඝ රත්නයේ අවවාද අනුශාසනා පිළිපදින ශ්‍රාවක පිරිසවන ඔබ හැම දිනාටමත් බෞද්ධ අබෞද්ධ හැම දිනාටමත් ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයේ සිළු දෙවියන්ගේ දේව පිහිට රැකවරණ වේවා ඒ වගේම නිෂ්පාදන කණ්ඩායමේ අපේ මාධ්‍ය සහෘදයන්ටත් ප්‍රධාන පාලක මැදිරියටත් ඒ වගේම ප්‍රධාන අනුග්‍රාහක බවතුන් වන සුපුරුදු ලෙසින් අනුග්‍රාහය දක්වන සිලෝන් බිස්කට් ලිමිටඩ් ආයතනයටත් බොහෝ සෙයින්ම පින් සිදු වේවා හැමට ප්‍රඥා ලෝකයේ පහළ වේවා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සියලු සත්වයෝ අමා නිවන් සුව ලබත්වා කියලා අපි ඔබේ ආලින්දයෙන් සමුගන්නවා හැමට සම්මා සම්බුදු සරණයි කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද